අයිබෝවන් අදත් අපව හමු වන්නේ හැඩ සහ වැඩ වැඩසටහන සමග. මං කල්පනා කළා අද හැඩ සහ වැඩසටහන නරඹන්න ඔබට පොඩි කතාවක් කියලා පටන් ගන්න මේ වැඩසටහන. මෙලඟති දවසක මට විදේශීය රටකට යන්න වුණා මගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න. මං එන බව ආරංචි වෙලා මගේ පාසල් මිතුරියක් පණිවිඩ සිය ගණනාවක් මට එවලා තිබුණා කොහොම හරි ඇයට මාව හමු වෙන්න ඕනේ කියලා. පස්සේ අදාළ ලිපිනයට මම ගියා. ඒක සමාජ පුරසයා කිව්වා ඉන්න එයා ඇඳ ඇඳ ඉන්නවා මම ඉක්මනට එන්න කියන්නම් කියලා. මම කොහොමද කලබල වෙන්න එපා යාට කියන්නේ ඇඳලා ඉවරුනහම එන්න කියලා. එතකොට මට කටහඬ වුණා මගේ මිතුරියගේ. ඈ කියනවා නෑ නෑ ඇඳ ඇඳ ඉඳලා බෑ මං කෙලිම ඔයා බලන්න ඕනේ ඉඳ ආවා කියලා. හැබැයි එනකොට එයාගේ ඇතේ පින්සලක් තිබුණා. අපි හිම කියනවානේ එයා අඳිනවා තාම කියලා. ඒතර අපි හිතන්නේ ඇඳුම් අඳිනවා කියලා. ඇත්තරම චිත්‍ර ශිල්පය සමාජයේ කෙනෙකු පලදායි පුද්දලක බවට පත්කරන්න විශාල බලපෑමක් කරන්න පුළුවන්. චිත්‍ර කලාව අනිකුත් කලා මාධ්‍යයන් වගේම සුවිශේෂී කලා මාධ්‍යයක්. මේ තුලින් පුළුවන් හැකියාව තියෙන ඉතාම පැහැදිලිවම මේ සාමාන්‍ය මිනිසුන්ගේ චිත්ත පීඩාවන්, ඒ සිත්වල තියෙන විවිධ ආවේගයන්, ඒ වගේම නිර්මාණශීලී ප්‍රවේශයන් අවබෝධ කරගැනීමේ සුවිශේෂත්වයක්. වින්සන් වැන් ගෝ කියන මහා කලාකරුවාට තිබුණා දැඩි කියන්නේ මානසික ආතතියක්. ඔහු ඒ මානසික ආතතිය මිදෙන්න ඔහුට විවිධාකාර ප්‍රතිකාර කළා. චිත්‍ර කලාවෙන් ඔහු පුදුමාකාරයෙන් සුවය ලබපු කෙනෙක්. අවසාන මොහොත දක්වා චිත්‍ර කලාවෙන් තමයි තමන්ට අවශ්‍ය කරන මේ ඒ ශක්තිය ලැබුවේ. මෙහි තිබුණ හැබෑ ප්‍රයෝජන ගන්න අවස්ථාව නොලැබුණු සුවිශේෂී පුද්ගලෙක් තමයි මේ ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු නාසි වාදියෙක් වුණාට යුද්ධ මහා යුද්ධයේ දෙවන ලෝක යුද්ධය නිර්මාතෘ වුණත් ඔහුගේ මුල් කාලීන තුන චිත්‍රකලා ඇඳීමේ හැකියාව. නමුත් අවාසනාවකට ඔහුට ඒ චිත්‍රකලාවට අවශ්‍ය කරන ප්‍රවේශය ගන්න ලැබුණ නැහැ. ඇකඩමියට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අවසානයේදී යුද්ධයට සම්බන්ධ වෙනවා. ඔහුගේ චිත්‍ර ඇඳීමේ හැකියාව යටපත් වෙන්නේ නැහැ. නමුත් ඔහු යුද කටයුතු නිරත වුණු චිත්‍ර ඇඳීමින් තමන්ගේ අර ඒ මොහොතේදී ඇති වෙන ආතතිය, ඒ මානසික පීඩනය යටපත් කරගන්න ඔහු චිත්‍ර ඇඳලා තියෙනවා. චිත්‍ර ශිල්පියෙක් හැටියට හිටියන යුද්ධයට නොගිහින් දෙවන ලෝක යුද්ධය බිහින් නැහැ. ඔහු අතින් ඔහු මහා චිත්‍ර කලාකරුවෙක් වෙන්න තුන පැබ්ලෝ පිකාසෝ වගේ. ලෝකයේ සුවිශේෂී චරිතයක් හැටියට සලකන ලබන ලියනාඩෝ ඩාවින්චි නම් මහා කලාකරුවා පිළිබඳව යමක් සඳහන් කළොත් වටනවා මේ වෙලාවේ. මොකද ඔහු චිත්‍ර ශිල්පියෙක් හැටියට තමයි පෙනෙන්නේ. නමුත් ඔහු විසින් කරනු ලැබූ නිර්මාණ චිත්‍රකලාවට පමණ සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔහු විසින් කරන ගෘහ නිර්මාණ කටයුතු, ඒ වගේම ඔහුගේ වෙනත් යුදෝපකරණ, විශේෂයෙන්ම රජය අවශ්‍යතාවය සඳහන් කළ යුදෝපකරණ නිර්මාණය, වෙනත් වාස්තු විද්‍යාත්මක උපකරණ, ඒ වගේම වාරි මාර්ග කටයුතු සඳහා කරපු නිර්මාණ, ඒ වගේ ගුවන් යානා සම්බන්ධ කරුණු නිර්මාණ මේවා සුවිශේෂයි. මොකද මෙන්න මේ මෙයැනි හැකියාවන් මේ කලාකරුවා තුළ එකම කලාකරුවා තුළ තිබෙනවා. 1800 ගණන්වල බ්‍රිතාන්‍යට අධි ඒ කියන්නේ එංගලන්ත ඒගොල්ලන්ගේ අධිරාජ්‍යයේ මේ චිත්‍රකලාව ඵලදායිව යොදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව හැදෑරීම් කළ අධ්‍යාපනඥයෝ එකතු වෙලා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි කාර්මික විද්‍යාල බිවෙන්නේ ඔවුන්ගේ අධිරාජ්‍ය පුරාවට. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපේ මරදානේ පිහිටවු ලැබූ 1893 පිහිටවු ලැබූ ටෙක්නිකල් කොලෙජ් එක. ඒ කියන්නේ දැන් මේ වෙනකොට අපි සෞන්දර්ය විශ්වවිද්‍යාල බවට පත් වෙලා තියෙන ඒකේ පරිණත අවස්ථාවක් අදටත් තියෙනවා කාර්මික විද්‍යාලය. ඒ තුලිනුත් ඔවුන් බලාපොරොත්තු වුණේ මේ චිත්‍ර කලාවෙන් ගත හැකි ඵලදායීතාවයන් කොහොමද සමාජයට යොමු කරන්න කියලා. දේශීය උදාහරණවලදී අපි කරන වැඩමුළුවලදී හැම වෙලා තියෙනවා සමහර දෙමාපිය දරුවන් සම්බන්ධයෙන් ගොඩාක් අපිට කම්ප්ලේන් කරනවා. ඇත්තටම මේ මගේ දරුවා මෙහෙමයි හැසිරෙන්නේ, ඔව් මේ විදිහට දඟකාරයි කියන දෙයක් අහන්නේ. නමුත් අපි දෙමාපියන්ට කියන හොඳයි අපේ මේ වැඩමුළුව අවසානයේදී පොඩ්ඩක් බලන්න දරුවා කොතනද ඉන්නේ කියලා. ඇත්තටම සමහරට වැඩමුළුව සඳහා අපි ගන්නෙ පැය 3ක කාලයක්. සමහරට අපි දෙනවා පැය 5ක් 6ක් 7ක් දෙනවා සමහරලා චිත්‍රය අවසන්. ළමයි සමහරලාට දෙන කෑම ටිකවත් කන්නේ නැහැ. ඉතාමත්ම කැමැත්තෙන් අර චිත්‍රයට නිරත වෙලා ඉන්නවා දැහැනකට සමවැදිලා වගේ. ඉතාමත්ම අපූර්ව විදිහට. ඉතින් අපි දෙමාපියන්ට පහදලා කරලා බලන්න අර ඔයා කියපු දරුවාද මේ දැන් ඔතන දඟලන්නේ කියලා. දැන් අපි දන්නවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට විතරක් නෙවෙයි, ඒ වගේම කටුබැද්ද විශ්වවිද්‍යාලයට තෝරගන්නේ චිත්‍ර ඇඳීමේ හැකියාව තියෙන දරුවෝ. උන්ට ඒ දෙන අභ්‍යාස වලින් තමයි මේ තෝරගන්නේ. ඒ වගේම වෛද්‍ය විද්‍යාලයට ගියත්
මේ චිත්‍ර ඇඳීම හැකියාව අතිශයින් වැදගත් වෙනවා. මොකද ඒ ඒවා තියෙන දේවල් අඳින්න ඕන. නිර්මාණාත්මකව හිතන්න අවශ්‍ය කරන ප්‍රවේශය මේ විෂය තුළ තියෙනවා අනිවාර්යයෙන්ම. දරුවෝ සමාජලාට ඉන්නේ ඉංජිනේරුවෝ වෙන්න, වෛද්‍යවරු වෙන්න, ගුවන් නියමුවන් වෙන්න, වෙනත් වෙනත් ක්ෂේත්‍රයන් වල ප්‍රවීණයන් වෙන්න. ඉතින් අපි කියන දේ ඇයි මේ දරුවන්ගේ චිත්‍රකලාව ඈත් කරන්න ඕන නැහැ. ඉතින් මේ චිත්‍රකලාව තුළ තියෙන මේ අපූර්ව මේ සුවිශේෂී හැකිය, සුවිශේෂී තත්ත්වය අවබෝධ කරගෙන එයින් ඵලදායීතාවය හඳුනා ගන්න පුළුවන් අපේ එයින් ගන්න ඵලත් එක්කලා. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වාගේම සුළු පරිමාණ ව්‍යාපාරිකයොත් රටක ප්‍රගමනයට විශාල සේවයක් කරනවා. කයිසෙන් ව්‍යවසායිකෝ ව්‍යාපෘතිය ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයෙන් දියත් කර තිබෙන මහා දැවැන්ත වැඩපිළිවෙලක්. අන්න ඒ වැඩපිළිවෙලේ විශාල ප්‍රයෝජනගත් කෙනෙකු පිළිබඳයි මේ සටහන. බලන්නකෝ. මම මාතර අකුරැසි පදිංචි කෙනෙක්. මුකුණියන්න මිටි පවා විකුණලා තමයි ජීවත් වුණේ ඒ කාලේ. මම කොළඹාව ජොබ් එකක් හොයාගෙන ඒ ඇවිල්ලා මම පෞද්ගලික ආයතනයක පොලිතින් ආයතනයක වැඩ කරා. මමයි නෝනා ඒ තමයි ඒ ආයතනයේ වැඩ කරේ. වැඩ කර කර ඉන්නකොට මට ටේලර් ෂොප් එකකට ගියා කලිසමක් මහ ගන්න. බ්‍රවුන් පේපර් කවර් එක දාලා තමයි මගේ කලිසම මට දුන්නේ මහලිවර වෙලා. ඊට පස්සේ මම ඒ අයට කිව්වා මම ඔයාට මේක පොලිතින් වලින් හරි ගස්සලා දෙන්නම් කියලා. මේ ගාන ඒ දේ බාරගත් කියලා බාර අරගෙන මම වැඩ කරන ආයතනයට ගිහිල්ලා දීලා බෑග් එකකින් 750ක් තියාගෙන බෑග් 5000ට රුපියල් 2500ක් ලාභ ලබා ගත්තා. ඊට පස්සේ මම ඒ අනුව එක එක තැන් වලට ගිහිල්ලා ඕඩර් ගත්තා. අපි දෙන්නම ඒ පෞද්ගලික ආයතනයෙන් අයින් වෙලා අපේම කියලා පොඩිවට කාමරයක පොලිතින් මැෂින් එකක් ගෙනල්ලා එදිනෙදා ජීවත් වෙන්න අපි දෙන්න එහෙම හිතලා තමයි වැඩ කරේ. රුපියල් 102ක් 110 පොලියට අරගෙන තමයි මේ මැෂින් එක ගෙනාවේ. 2010 අපි මේක පටන් ගත්තේ. ඒ ඒකම මාස කීපයක් ඇතුළත අපිට ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ ආරාධනාවක් ලැබුණා. මෙන්න මේම කයිසෙන් වැඩසටහනකින් ආයතන දියුණු කිරීමේ ක්‍රමයක් තියෙනවා අපිට සම්බන්ධ වෙන්න කියලා. ආයතනයක් ගෙනියන්න අපි දැනුමක් තිබ්බේ නැහැ. ඵලදායීතා ලේකම් කාර්යාලයේ නිලධාරි මහතුන් දෙන්නෙක් ඇවිත් අපිට උපදෙස් දුන්නා මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. මීට වැඩි දියුණු කරන්න ඕන මේක යන්න කියලා. ආයතන වලට එක්කන් ගිහිල්ලා අපිට පෙන්නුවා මෙන්න මෙහෙමයි ආයතන ගෙනියන්නේ. ඊට පස්සේ එක එක දේශන වලට අපිව සහභාගි කරා. එතෙන්දිත් අපි යම් දේවල් ඉගෙන ගත්තා. කාමරයකට සීමා වෙලා තිබුණු ආයතනය බිල්ඩින් එකක් හදාගන්න තත්ත්වයට මට යොමු කරේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලේ. සාමාන්‍ය මේ බිල්ඩින් වලට වියදම් වෙලා තියෙන කෝටියක පවන මුදල ඒ තරමට මේ ගියේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලේ සම්බන්ධ වෙලා මගේ නිෂ්පාදනයන් වැඩි දියුණු කිරීමට ලබා දීපු දැනුම නිසා. බෑග්ස් මාසෙකට සාමාන්‍යයෙන් අපි 30,000ක් වගේ තමයි නිෂ්පාදනය කර කර හිටියේ. ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් මේ කයිසෙන් වැඩසටහන යටතේ දැනට ලක්ෂ 45ක් විතර මාසෙකට මගේ බෑග්ස් වශයෙන් නිෂ්පාදනය වෙනවා. ඒක සිය ගණනකින් ඉහළට ගිහින් තියෙන්නේ මේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය නිසා. ඊට අමතරව මම මගේ කස්ටමර්ස්ලා මගේ ඒ කට්ටිය මම රැකගන්නේ ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් කරන්න අවශ්‍ය බෑග් එක මම වෙලාවට ලබා දෙන නිසා. රෑ 10ට ඉල්ලුවා 12ට ඉල්ලුවා ඔවුන්ට ඔවුන්ගේ සේවා ස්ථානයට පවා මම ඒ භාණ්ඩය ලබා දෙනවා. ජාත්‍යන්තර ආයතනයක් නැරඹීමට පවා අවස්ථාව මට ලබා දුන්නේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ. නිෂ්පාදනයන් වල ක්වොලිටි තත්ත්වය ඊට වඩා ගොඩක් උසස් තත්ත්වයකට පත් කරගන්න හැකියාව ලැබුණා. ඒ කයිසෙන් ව්‍යවසායක වැඩසටහන පවතින අවස්ථාවේ මුල් අවස්ථාවේ මට තිබුණේ ආයතනයේ මැෂින් දෙකයි. දැන් මේ වෙන විට පොලිතින් හදන යන්ත්‍ර 4ක් තියෙනවා. පාට දෙකකින් පින්ට් කරන සහ පාට 4කින් පින්ට් කරන යන්ත්‍ර 2ක් තියෙනවා.
කපන යන්ත්‍ර 6යි. ඉදිරියේදී සේවකයෝ 100කට පමණ රැකියා දෙන්න මම අවුරුදු දෙකකදී වගේ බලාපොරොත්තු වෙනවා. ඵලදායකය ගැන හොඳ වැටහීමකින් කටයුතු කෙරුවොත් ඒකේ ප්‍රතිඵල අනන්තයි අප්‍රමාණයි. දැන් ඔබට අපි ඒ වගේ උදාහරණයක් පෙන්වන්න කැමතියි. ආයතනයක ගැටලු අඳුනාගෙන ඒවා විසඳා ගැනීමට සක්‍රියව දායක වන, ඒ නිසාම අභිමානයක් ඇති කරගන්නා ස්වේච්ඡාවෙන් එකතු වෙන කණ්ඩායමකට අපි කියනවා තත්ත්ව කවයක් කියලා. අද අපි කතා කරන්නේ තත්ත්ව කවයක් ගැන නෙවෙයි. හැබැයි තත්ත්ව කවයකදී ගැටලු අඳුනා ගන්න එක පිළිබඳව. ගැටලු අඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් ආයතනයේ දියුණුව සඳහා. අපි බලමු මේ රූප රාමු ටික බලලා ඉවරලා කතා කරමු ඒ සම්බන්ධයෙන්. මේ දර්ශනය මේ රූප රාමු පෙළ පසුබිම් වෙන්නේ සිංගප්පූරුවේ පාසලකට. සත්‍ය සෙදුවීමක් ඇසුරින් සකස් කරපු රූප රාමු පෙළක්. හොඳට බලන්න මේ දර්ශන දිහා, මේ රූප රාමු දිහා. පාසලෙන් අස්වලා ගිහිල්ලා අවුරුදු ගණනාවකට පස්සේ ඒ ශිෂ්‍යයා ආපහු එනවා තමන්ගේ පාසලට, තමන්ගේ මුල් මතකයේ අවදි කරගන්න. ඒ වෙලාවේ ඔහුට ආවර්ජනය වෙන ඒ අතීත සිදුවීම් පෙළ තමයි මේ තියෙන්නේ. ගුරුතුමිය පන්ති කාමරය උගන්වනවා, ඔහු පන්ති ඉගෙන ගන්නවා. හැමෝම ළමයි උවමනාවෙන් අවධානයෙන් ඉගෙන ගන්න වෙලාවේ මේ ළමයාට නිින්දයක්. ඔහු නමින් එඩ්වින්, ගුරුතුමිය ජෝන් මහත්මිය. හොඳට බල ඔබ බැලුවා නම් මේ ගුරුතුමිය මේ දරුවා කොහොමද ඇහැරවන්නේ කියලා. කිසිම කලබලයක් අපි දැක්කේ නැහැ. ඉරියව්වල කිසිම වෙනසක් තිබුණේ නැහැ ගුරුතුමියගේ මූණේ. සාමාන්‍යයෙන් පන්ති කාමරය යන ගමන්ම පිටට තට්ටුවක් දාලා අර දරුවා ඇහැරියා. එච්චරයි. ඊට පස්සේ අපි දකිනවා ගුරුතුමිය ඇයට වෙනමම උගන්වනවා. ළඟට කරගෙන උගන්වනවා. මේ ඉගැන්වීම් ක්‍රියාවලියේදී අතපස වූ පාඩම විතරක් නෙමෙයි තමන්ගේ දරුවාට උගන්වන්නේ. හොඳට මතක තියාගන්න ඕන මේ ගුරුතුමිය ඔහුට උගන්වනවා ආත්ම විශ්වාසය පිළිබඳව. සෙනෙහසින්, දයාවෙන්, ආදරෙන් උගන්වනකොට ඔහුට ගුරුතුමිය පිළිබඳ ලොකු විශ්වාසයක් ගොඩනැගෙනවා, සෙනෙහසක් ඇති වෙනවා. ඔහුගේ පෞරුෂය වර්ධනය වෙනවා. එතනින් නොනවතින ගුරුතුමිය තමන්ගේ පවුලේ අයත් එක්ක ඉඳගෙන එකට ඉඳගෙන එඩ්වින් එක ආහාර ගන්න. ඒ ආහාර ගන්න වෙලාවේ ඔබ දකින්න ඇති ගුරුතුමිය ඔහුට කියනවා, එඩ්වින් ඔයාට පුළුවන් සාර්ථකත්වයටපත් වෙන්න උත්සාහ කරන්න, උනන්දුවෙන් වැඩ කරන්න කියලා. ඒ ආත්ම විශ්වාසය ඔහු තුළ ඇති වෙනවා. හැබැයි එඩ්වින් පත්තිකාමර නිදාගන්නේ වෙන හේතුවක් නිසා. ඔබ දැක්කා ඔහු හැම්බෑව හෝටලේක වැඩ කරනවා. ආර්ථික අපහසුතා නිසා වෙන්නේ ඇති. ඉන්න නොනවතින ඔහු නීති විරෝධී වැඩකටත් සම්බන්ධ වෙනවා. හැබැයි ඔහු පොලිසියට කොටු වෙනවා. ඊළඟට ඔහු නතර වෙන්නේ පුනරුත්ථාපන කඳවුරක. පන්ති කාමරේ විභාගයට දරුවා වාඩි වෙන්නේ නැතිකොට, ඒ සීට් එක හිස්සලා තියෙනකොට ගුරුතුමියගේ හදවත කම්පාවටපත් වෙනවා. ඇය ඔහු ගැන හොයා බලනවා. ඔහුට කෙටි පණිවිඩයවන. ඔහු දැක්කා දුරගතනයෙන් කීප අවස්ථාවකම ඔහු ඒ කෙටි පණිවිඩ ලබා ගන්නේ නැහැ. හැබැයි එක අවස්ථාවක ඔහු ඒ පණිවිඩය ලබා ගන්නවා. ඔබ දකින්නේ නැති ගුරුතුමිය පණිවිඩයක් කියලා තිබුණා, එඩ්වින් ඔයාට ලොකු බලාපොරොත්තුවක්.